මූණ ගත හෝදලා වැහැටි වෙලා පන්ති ගියා. ඒ වුණාට හාමිනේ ඒකි දැන් අන්තින ඇඳුම් එච්චර හොඳ තාලෙක නෙමෙයි තියෙන්නේ. එහෙම කියන්නේ පා දැන් කාලේ තාඳින මේ රසංගෙද දැන් කාලේ මේ තරුණ ළමයි ඔහොම තමයි අඳින්නේ. තරුණ ළමයි ඔව් අතේ කෙල්ලම ගොඩේ කියා කියලා මේ හිතයි. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා හාමිනේ. එහෙම මෙහෙම පලාගෙන පාරේ ඇඳලා පිටත් කළාම මොකද්ද වෙන්නේ? පීණි බෝතලේ ඇරලා තියලා කූඹිය වැහුවට පස්සේ කූඹින්ට බැනලා වැඩක් නැහැ නේ. දවස් 12යි වෙලාව. අල්ලමේ තාම නිදි. පල් වෙනකන් නිදාගන්න එපා ළමයෝ. පාන්දරින් ඇවදින්න පුරුදු වෙන්න. එහෙම කියන්නේ මන් දවසක් පාන්දරින් නැගිටලා ගමනක් ගියා. ඒ අනකොට සල්ලි වගේක් බිම වැටිලා තිබිලා ඇහිඳගත්තා. ඉතින් තාත්තා පාන්දර ඇහැරලා ගමන් ගියාට සල්ලි ඇහිඳට හැමතෙම එහෙම හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒයි බලන්නකෝ දැන් තාත්තා වගේමනේ ඒ මනුස්සයත් පාන්දරින් ඇහැරලා ගමන පිටත් වෙන්න ඇත්තේ. ඉතින් තාත්තා සල්ලි ඇහිඳට ඒ මනුස්සයාගේ සල්ලි වැටුණා. කවදාක්වත් නැතුව අද කල්වම් කරලා හදපු ෆ්‍රයිඩ් රයිස් එක නම් නියමයි. ඈ ඇයි උඹේ එකත් කෑවද? මං ඒක කරෝල කටුයි ඔක්කොම දාලා බල්ලට හදපු බත් එක. දැන්නම් බඩගින්නක් වෙනවා. මොනවා හරි හදාගමුක දවල්ට කන්න. අන්නයි ලැට් එකට යන්න විතරද මේ මිනිස්සුනේ. ඔයාගෙන එන්න. අනිත් මිනිස්සු ලැටෙන්ද ගියත් එන්න. ඉතින් හාමිනේ මල පහන පූජා කරන මන් දෙවියන් වෙනුවෙන් දැබ වෙලා ඉන්නේ එක්කිනානේ. දෙවියන් වෙනුවෙන් දැබ වෙලා ඉඳලා ඇද්ද? දෙවියෝ අපිට කන්න දෙයිද? ආමිනේ දෙවියන්ට වැරදියට කතා කරන්න එපා. අපි දෙවියන් වෙනුවෙන් භක්තියෙන් ජීවත් වෙන්න ඕනේ. රස්තාවකට යන්නේ නැහැ. දෙවියන්ට මම මල් පහන් තියා ඉන්නවා. දෙවියන්ගෙන් මම මල් පහන් ඉල්ල ගන්නවා. බලන්නකෝ ආමිනේ, මේ බල්ලයි පූසයි එකට ජීවත් වෙලා ඉන්න අපූර්ව. උන් කවදාවත් රණ්ඩු වෙන්නේ
ඒකම ඇති අපිට උදාහරණයකට ගන්න. බල්ලයි පූසයි ඇයි මං කිව්වේ බොරුද? උන් දෙන්න ඒකට අල්ලලා බැඳලා තියෙනවාකෝ ගඩේ නැද්ද බලන්න. අපි දෙන්න කතාවද බැඳ බලන්න.